Dupte, Arasilamitamat, Adrin, Ibon Kilpigan Namasiro, TV YouTube channel like Osse, May other Karana Vade, May Nagata Api Masa Dekakata Kaling Patanga to Vedeka, Palavini Digarumak. Ekdama, Avi Patanga Tapute, the Das Visitune, Ape Dula Putala Venuen, Prashna Patra Saka Chavak. ඒ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව පටන් ගත්තේ මග ඇරලා තියෙන තියරි කාරණාත් එක්ක කතා කරන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවක් හැටියට. ඒකෙදි අපි ඉස්කෝලේ වාර විභාගයේ වගේ එකක් පදනම් කරගෙන ඔයාලට කරා ස්පෙෂල් පේපර් කියලා පළවෙනි ප්‍රශ්නපත්‍රය හැටියට MCQ ප්‍රමාණයක් යම්කිසි රචනා ප්‍රමාණයක් සහ යම්කිසි ව්‍යුහගත රචනා ප්‍රශ්න ප්‍රමාණයක් එකතු කරගෙන පේපර් එකක්. ඒකේ අද මම තෝරාගත්ත පුතේ අපේ ඒ ස්පෙෂල් නම්බර් ස්පෙෂල් පේපර් නම්බර් 1 එකේ රචනා පළවෙනි ගාන වලට සාකච්ඡා කරන්න. හරි අපි බලමු මොකද්ද මේ අපේ ප්‍රශ්නෙන් අහන්නේ කියලා. ඔන්න එහෙනම් නම්බර් 0 එකේ අපි කරන 2023 පේපර් ක්ලාස් එකේ ස්පෙෂල් පේපර් එකේ මෙන්න රචනා පළවෙනි ගාන සාකච්ඡාව පටන් ගන්නවා. පුතේ කියනවා අපිට චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය ලියා දක්වා සුපුරුදු සංකේත ඇසුරින් F සමාන ma සමීකරණය ලබා ගන්න කියලා. පුතේ ඔයාලා දන්නවා මොකද්ද කොල්ලෝ නිව්ටන් දෙවෙනිමේ මොකද්ද කියන්නේ බාහිර අසන්තුලන බලයක් ක්‍රියාත්මක වෙනකොට ඒ බාහිර අසන්තුලන බලය ඒකේ ගම්මිතා පරිවර්තනයේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ කියලා කියනවා මොකක්ද වස්තුවක් මත බාහිර අසන්තුලන බලයක් ක්‍රියාත්මක වන විට ඒ ක්‍රියාත්මක වෙන බාහිර අසන්තුලන බලය වස්තුවේ ගම්මිතා පරිවර්තනයේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ කියලා කියනවා හරි නොදන්න දන්න සියලුම දුවල පුතාලාට මම කතන්දරේ අඳිනවා මොකද්ද මේ කියන්නේ මෙන්න මං කියලා උදේ සිම්පල් එම් ස්කන්ධයක් තියෙනවලු ඕකට බාහිර අසන්තුලන බලයක් ක්‍රියාත්මක වෙච්ච ගමන් මොකෝ වෙන්නේ දෙයනේ කියලා බලයක් ක්‍රියාත්මක වෙනකොට මෙයාගේ ප්‍රවේගයේ u වල ඉඳන් මං කියන්නම් v ප්‍රවේගයකට වෙනස් වුණා කියලා සිම්පල් t කාලයකදී එතකොට නියමෙන් මොකද්ද කියන්නේ නියමෙන් කියනවා ක්‍රියාත්මක වෙන බලය අනුලෝමයිලු ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය ගම්මිතා පරිවර්තන වීමේ ශීඝ්‍රතාවය අවසාන ගම්මිතාව ඍණ ආරම්භක ගම්මිතාව බෙදීම කාලයට පුතේ මෙතනින් කියනවා F අනුලෝමයි කියලා M V ඍණ U බෙදීම T එකක් ගත්තාම මේක ඔයාලා දන්නවා දැන් අපේ 24 දුවල පුතාලත් දැන් ටිකක් දන්නවා 23 අය හොඳටම දන්නවා මොකද්ද චලිත සමීකරණ V සමානයි U ධන AT වලින් මෙතනින් ඔයා දන්නවා පුතේ A කියලා කියන්නේ V ඍණ U බෙදීම සිම්පල් T කියලා එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් කතාවක් මොකද්ද F අනුලෝමයි MA කියලා හුටා. එහෙම මොකද? අනුලෝමයි F සමාන MA කියලා නිකරගෙන තියෙන. ආ ඒක කරන්න මෙහෙමයි. අපි නියතයක් දාලා සමාන කරගන්නවා. නිව්ටනේ අර්ථ දැක්වීම දීලා තියෙන පුතේ මොකක්ද? ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වෙන එකට ත්වරණය ඒකකයක් වෙනකොට ක්‍රියාත්මක වෙන බලය නිව්ටන් එකයි කියලා. අන්න ඒකෙන් කියන්න පුළුවන් K සමානයි 1 V කියලා. ඔන්න ඔය හින්දා මොකද වෙන්නේ? F සමානයි M A කියලා කියනවා. දැන් අපේ පේපර් ක්ලාස් එකට එන කට්ටිය මේ සිද්ධිය හොඳට දන්නවා. හරි. එහෙනම් ඔන්න තියෙනවා නිව්ටන්ගේ දෙවන නියමෙත් කියලා. ඔන්න තියෙනවා අපි ඔප්පුත් කරලා. අපි යන් අපේ ගානට බලමු ගානේ මොනවද අහන්නේ කියලා. යන් ගානට. පුතේ අපිට ගානක් දීලා තියෙනවා. මොකද කොල්ලෝ කියන්නේ? අපිට කියනවා සිම්පල් ලේබලින් ආන තලයේ OP මත කැපිටල් M ස්කන්ධයක් තබා ඒ මත සිම්පල් M ද තබා ඇත. ඔන්න තියෙනවා තියලා තියෙන විදිය. මම පොඩක් ඈත් කරලා ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා M සහ කැපිටල් M අතර ඝර්ෂණයක් නොමැත. හොඳයි. හැබැයි M සහ තලයේ අතර ඝර්ෂණ සංගුණකය මෙව්වේ. මෙයයි අතර ඝර්ෂණ සංගුණකය මොකද්ද වෙන්නේ? මියු කියලා කියනවා AB යන තන්තුවකි. එහෙනම් අපිට කියනවා රෝමි ලක්කං කේකෙන් කැපිටල් M සහ සිම්පල් M මත ක්‍රියා කරන බල වෙන වෙනම රූපවල ඇඳ පෙන්වන්න. අඳිමු වෙන වෙනම රූපවල. හරි මං අඳිනා පුතේ ආනත් තලයත් එක්ක කැපිටල් M ලොක්කා ගැන. හරි කැපිටල් M ගෙන් ක්‍රියාත්මක වෙනවා අනිවාර්යෙන් පහලට කැපිටල් MG. හරි ඒ වගේම මෙතනින් ක්‍රියාත්මක වෙනවා කැපිටල් R එක කියලා එකක්. හරි ඒ වගේම මොකෝ වෙන්නේ? මෙයා පල්ලෙහාට චලනය වෙන්න බලන්නේ. පල්ලෙහාට චලනය වෙන්න බලනවා නම් මේ පැත්තට තියෙනවා මෙයා මත මොකක්ද? ඝර්ෂණ බලයක් F ඝර්ෂණයක්. හරි ඔන්න තියෙනවා එයා මත බල ටික ඉවරද නැහැ. ඇයි පුතේ මෙයා උඩ කෙල්ලනේ මේ සිම්පල් M තියලා තියෙනවා. එහෙනම් සිම්පල් M ගෙන් ක්‍රියාත්මක වෙන
අභිලම්භපති ක්‍රියාවක් මෙයා මත මෙතනින් පහලට ක්‍රියාත්මක වෙනවා මම ඒක R 2 කියලා ලකුණු කරගන්නම් හරි ඔන්න මගේ කතාව හරි කවුද කැපිටල් M ට සම්බන්ධ බල ටික දැන් අඳිනවා ඊට පස්සේ පුතේ මම මොකද්ද සිම්පල් M ඔය අතරේ තියෙන මේ අතරේ තියෙනවා මොකක්ද T තන්තුවේ ආතතිය ඒ වගේම මෙතනින් ක්‍රියාත්මක වෙනවා කවුද සිම්පල් MG බර ඒත් එක්කම මෙතනින් ක්‍රියාත්මක වෙනවා මොකක්ද සිම්පල් R 2 අභිලම්බ ප්‍රතික්‍රියාව මේ කාටද කොල්ලෝ සිම්පල් M ට ඔන්න අපි රෝමිලක් අංක 1 වැඩ ටික නම් ඉවර කර ගත්තා දැන් යන් රෝමිලක් අංක 2ට බලමු රෝමිලක් අංක 2 මොකද්ද මගෙන් අහන්නේ කියලා රෝමිලක් අංක 2 අහනවා කැපිටල් M සහ සිම්පල් M අතරේදී ප්‍රතික්‍රියාව ශුන්‍ය වේ නම් කැපිටල් M තලයේ දිගේ පහළට ගමන් ගන්නා ත්වරණය සොයන්න කියලා හරි ෂෝක් මොකද්ද කැපිටල් M උයි සිම්පල් M උයි මත ක්‍රියා කරන ප්‍රතික්‍රියාව ශුන්‍ය වේ නම් ඒ කියන්නේ මොකද්ද R 2 බිඳුව වෙනවා කියලා කියන්නේ ඔය හරි රෝමිලක් අංක 2 කින් කියනවා R 2 පුතේ බිඳුව වේ කියලා R 2 බිඳුව වෙනවා නම් මොකෝ වෙන්නේ මෙයයි අතර සම්බන්ධයක් නැත මෙයයි අතර සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ අපිට ඉන්නේ කවුද මෙන්න මේ රූප සටහනට ගියොත් මොකද වෙන්නේ කැපිටල් M ඉන්නවා R 1 ඉන්නවා ඝර්ෂණය ඉන්නවා ඒ වගේම මෙයා පහළට ත්වරණය වෙනවා අලුත් පද්ධතිය ඇඳගමු රූප සටහන මොකද්ද වෙන්නේ කියලා මෙන්න තියෙනවා කැපිටල් M මෙහෙට තියෙනවා F ඝර්ෂණය පහළට තියෙනවා කැපිටල් MG මෙතනින් තියෙනවා R 1 මෙයා පහළට ඒ ත්වරණයෙන් ගමන් කරනවා ඒත් එක්කම අපිට දීලා තියෙනවා මොකක්ද මෙන්න මෙතන කෝණ ටික දීලා තියෙනවානේ කොහමද මෙයා තීටා නම් මෙතන අංශක 90ක් ඉඳා මෙයා 90 ඍණ තීටා වෙනවා 90 ඍණ තීටා වෙනවා 90 ඍණ තීටා වුණහම මොකෝ වෙන්නේ ආ දැන් හදා ගන්න ඕනේ මොකද්ද මෙතන 90යි මේක තීටා මෙතන 90යි මේක 90 ඍණ තීටා එහෙනම් මෙන්න මේ මහ කෝණේ කොච්චරද වෙන්නේ 90 ඍණ තීටා බවට පත් වෙනවා දැන් ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ දැන් තියෙන්නේ F සමානයි මේ පාවිච්චි කරන්න කාටද කැපිටල් M ට කැපිටල් M ට මම දානවා තලයේ දිගේ මොකද්ද F සමානයි M A දාපුවාම පහළට තියෙනවා MG sin 90 ඍණ තීටා මෙන්න මේ පැත්තට හරි මොකක්ද තියෙන්නේ M G sin 90 ඍණ තීටා සමානයි නෙවෙයි ඍණ මොකක්ද F ඝර්ෂණයේ තියෙනවා හරි ඝර්ෂණයේ සමානයි M simple A දැන් මොකද කරන්න ඕනේ මම මේක එක කියලා ගන්නම් දැන් ඝර්ෂණේ හොයාගන්න ඕනේ ඝර්ෂණේ හොයාගන්න කලින් R 1 හොයාගන්න වෙනවා R 1 මොකක්ද තලයට ලම්බක බල සලකමු හරි බල සමතුලිතතාව සමතුලිතතාව මොකෝ වෙන්නේ අපිට එනවා R 1 සමානයි කොච්චරක් කියලාද MG MG cos 90 ඍණ තීටා කියලා. එහෙනම් R 1 MG cos 90 ඍණ තීටා කියන්නේ sin තීටා වෙනවා. මෙන්න 2. දැන් මොකද කරන්නේ? දැන් ආදේශ කරilla තියෙන්නේ. කාටද? 2 පළවෙනි සමීකරණයට. හරි. 2 ආදේශ කරනවා. 1ට මොකද වෙන්නේ 2 එකට ආදේශ කරපුවාම? 2 එකට ආදේශ කරපුවාම මට එනවා MG cos 90 ඍණ තීටා කියන්නේ පුතේ cos තීටා. හරි cos theta ඍණ f mu r එක කියන්නේ කොච්චරද mg sin theta mg sin theta සමානයි මොකද්ද වෙන්නේ ma mට m සුළු වෙලා යනවා මෙතනින් simple a එනවා මොකක්ද g cos theta ඍණ mu g sin theta කියලා හරි ඒ කියන්නේ එහෙනම් G එකක් එලියට ගත්තාම පොදුවේ cos theta ඍණ mu sin theta වෙනවා. ඔන්න අපේ මොකක්ද මේ රෝමිලක් අංක 2 කොටසේ ත්වරණය සඳහා ප්‍රකාශනේ. බලමු රෝමිලක් අංක 3ත් ඔහොමම. මොකද්ද වෙන්නේ? කැපිටල් M ගේ චලිතය වැළැක්වීමට OP පාදයට සමාන්තරව එය මත යෙදිය යුතු
අවම බලය සොයන්නලු. මොකද එම්ගේ චලිතය වැළැක්වීමට ඕපී පාදයට සමාන්තරව එය මතේදී යුතු අවම බලය. පුතේ ඕපීට සමාන්තරව යොදන්න ඕනේ අවම බලේ. එහෙනම් මොකක්ද? මෙන්න මේ ත්වරණේ ලබාගෙන එම් ස්කන්ධය පහළට චලිත වෙනවා. එහෙනම් යෙදිය යුතු බලය කියලා කියන්නේ හරි ඕපී පාදයට සමාන්තරව යෙදිය යුතු බලය කියලා කියන්නේ මොකක්ද? F සමානයි M A. F සමානයි M A මගින් කාටද? කැපිටල් M-ට. හරි OP තලයට සමාන්තරව. සමාන්තරව නම් පුතේ මොකද්ද වෙන්න ඕනේ? කැපිටල් M වතාවක් A කියලා කියන්නේ මෙන්න මේ හොයාගත් එකනක්. කොච්චරද? MG අපි කියනවා cos theta ඍණ mu sin තීටා කියලා. මෙයා තමයි අපි යොදන්න ඕනේ බලය. කොහෙටද යොදන්නේ? ආනත තලයේ දිගේ ඉහළට. ආනත තලයේ දිගේ ඉහළට යොදන්න ඕනේ බලය. මෙන්න තියෙනවා මං F' කියලා සැලකුවොත් ඔන්න ඒකත් හරි. එනං රෝමි ලකංග තුනට නගම් වැඩේ ගොඩ. අපි යන් ඊළඟ කොටසේ මොකද්ද කියන්නේ කියලා බලමු. හරි පුතේ, කලින් කතා කරපු රෝමි ලකංග තුනේ පොඩි කතාවක් කියන්න තියෙනවා. ඒක තමයි මේක পেපර් එකේ නම් දුන්නේ නැහැ. මේක ඔයාලට දැන් අර කලින් ගාන බලගෙන පොඩ්ඩක් ටෙස්ට් කරන්න පුළුවන්. ටෙස්ට් කරන්න පුළුවන්. මොකද්ද වැඩේ? මං කියනවා පුතේ, P කියලා බලයක් දෙනවලු. P කියලා බලයක් දෙනවලු. OQ කියන තලයට සමාන්තරව ගොල්ලෝ. මොකද්ද? OQ තලයට සමාන්තරව P කියලා බලයක් දෙනවලු. මට කරගන්න ඕනේ වැඩේ තමයි මොකක්ද? කැපිටල් M කුට්ටිය තලයේ දිගේ පල්ලෙහාට එන්නේ නැති වෙන්න. හරි, දෙන්න ඕනේ P කියන අමතර බලය මට හොයාගන්න ඕනේ. හරි, චූටි උදව්වක් දෙන්නම් මේක ගෙදෙදි ට්‍රයි කරන්න. මා දන උදව්ව, R වෙනස් වෙනවා. R වෙනස් වෙනවා. කලින් R ට මොකද්ද උදව්වට හිටියේ? කලින් පුතේ R ට උදව්වට හිටියේ කොල්ලනේ, මෙතන අනුවරණ තීටා. එහෙනම් මෙන්න මේ කෝණේ අනුවරණ තීටා වුණා. හරි, කලින් උදව්වට හිටියේ R ට. R සමානයි MG cos අනුවරණ තීටා. හැබැයි දැන් සීන් එක සම්පූර්ණයෙන් වෙනස්. දැන් සිද්ධිය සම්පූර්ණයෙන් වෙනස්. හේතුව මෙතන අනුවරණ තීටා නම්, හරි මේක තීටා, නැවතත් මෙන්න මෙයා මොකද වෙන්නේ? අනුවරණ තීටා වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුව P ගෙන් සංරචක ක්‍රියාත්මක වෙනවා. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් කරන්න. P ගෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් කරන්න සංරචක ක්‍රියාත්මක වෙනවා. ඒකින්ද R දැන් MG cos අනුවරණ තීටා නෙවෙයි. කවුද? MG cos අනුවරණ තීටාට එකතු වෙන්න ඕනේ මොකක්ද? P sin අනුවරණ තීටාත්. ඒ කියන්නේ R කියන්නේ දැන් කතාවේ MG cos අනුවරණ තීටා දන P sin අනුවරණ තීටා කියන දෙන්නගේම එකතුව. එතකොට ඒ හින්ද මොකද වෙන්නේ? F වෙනස් වෙනවා ඝර්ෂණය මිව් R. හරිද? එයා වෙනස් වෙනවා. ඒ වගේම මේ පැත්තට P cos අනුවරණ තීටා දන F ඝර්ෂණ බලය. හා, එතනින් බල සමතුලිතතාව සලකන්නත් සිද්ධ වෙනවා. එතකොට A වෙනස් වෙනවා. හරි, ට්‍රයි කරලා බලන්න. මම මේ කෑල්ල ඉතුරු කරන්නම්. මේ කෑල්ලට වෙනම වීඩියෝ කෑල්ලක් පස්සේ දවසක දාන්නම්. හරි, රෝමි ලකංක 4ට යනවා. අපේ পেපර් එකේ තිබ්බ, අපිට තිබ්බ ගානේ. මොකද මේ කියන්නේ? කැපිටල් M නිශ්චලව තලයේ පහළ O ලක්ෂයේ ඇති විටදී ස්කන්ධය රූපේ පරිදි කැපිටල් M ට x දුරින් තලය මත නිශ්චලව ඇත. M ට තලයට සමාන්තරව U ප්‍රවේගයක් ලබා දුන් විට එය සිම්පල් M ගේ ගැටී පද්ධතියේ සංයුක්තයක් වී තනි ප්‍රවේගයක් ලබා ගන්නවලු. එම ප්‍රවේග හොයන්න කියලා කියන්නේ පුතේ. ඒ වගේම කියනවා ඝර්ෂණ බල නොමැති බවත් සලකන්න කියලා කියනවා. කාටද? කැපිටල් M මේකේ චලනය වෙද්දී. හරි, ඔන්න ඔය කතන්දරයේ සලකපුවාම රෝමි ලක්කන් 4ට මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ මුල්ලේ කැපිටල් M ඉන්නවලු. කොච්චර දුරකින්ද? x දුරකින්. මෙතන සිම්පල් M ඉන්නවලු. ඕන් ඔය හැටියට තලයට සම්බන්ධ වෙලා. හරි, මෙන්න මේ හැටියට තලයට සම්බන්ධ වෙලා. මෙයා අනුවරණ තීටානේ. හරි, එතකොට මෙතන ඉඳන් x දුරකින්ලු තියෙන්නේ. දැන් මොකෝ වෙන්නේ? අපිට කියනවා මෙයා U ප්‍රවේගයෙන්ලු චලිත වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන්
ගැටුමට පෙර මෙයා මෙතෙන්ට යනකොට ප්‍රවේගේ වී වෙන්න ඕනේ. ඇයි ආනත තලයක් දිගේ යන්නේ? හරි, සැලකිය යුතු ප්‍රමාණයෙන් යූ වෙනස් වෙනවා කියලා දීලා තියෙනවා. මේකෙදි සමහරක් උපකල්පන කරන්න සිද්ධ වෙනවා. වැදුනට පස්සේ මේ දෙන්න එක පද්ධතියක් හැටියට ගමන් කරනවාලු. සරලව අපි මේකට පාවිච්චි ගන්න මොකද්ද? රේඛීය ගම්මිතා සංස්කෘතියේ නියමය. හරි, රේඛාසානී සාමාන්‍යයෙන් දාද්දි මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. හරිද? මොකක්ද? කැපිටල් එම් මෙහෙම ඉන්නවා. මෙයා මෙතනින් යූ ප්‍රවේගයෙන් යනවා. ඔන්න පෙර පද්ධතිය. අර අනිශ්චලයි. පස්සේ කැපිටල් එම්ට සිම්පල් එම් මූට්ටු වෙලා පොදු ප්‍රවේගකින් යනවා යූ එකයි කියලා මං හිතන්න. හරි. හැබැයි මේ එම් යූගෙන් පටන් ගත්තට ගමන වදින තැනදී පුතේ වී ප්‍රවේගයක් වෙනවා. හේතු ආනත් තලයක් දිගේ එන්නේ. මේකෙදි අර ගම්මිතා සංසිනියෙම දාන්න බෑ කියන අවස්ථාව නෑ කියලා උපකල්පනය කරන්නත් කියනවා. ඒක සලකන්න එපා කියලා උපකල්පනය කරන්නත් කියනවා. x දුරක් චලනය වෙනවා. එහෙනම් ඉස්සරම අපිට සලකන්න වෙනවා කැපිටල් එම් මෙතන ඉඳන් සිම්පල් එම් ගාවට යනකොට ලබාගෙන තියෙන ප්‍රවේගය. ඒ සඳහා අපිට දාන්න මොකද්ද? මෙයාගේ ගුරුත්වත්වර නම් පල්ලෙහාට මෙහෙම. එහෙනම් මේ පැත්තට බලපාන සංරචකයක් තියෙනවා. මොකද්ද? g sin 90 රින ඇල්ෆා කියන සංරචකය. එහෙනම් මං සලකනවා කැපිටල් එම්ට හරි x දුරට යන්න මේ අතට v වර්ග සමානයි u වර්ග ධන 2යි as කියන සමීකරණය. එහෙනම් මට එනවා v වර්ගෙට u වර්ගය ආරම්භකයි ධන 2යි. ඒ කියන්නේ ඍණ g මොකක්ද පල්ලෙහාට තියෙන්නේ sin 90 ඍණ තීටා වතාවක් s කියන්නේ x. බලමු. එහෙනම් v වර්ගය එනවා u වර්ග ඍණ 2යි g cos තීටා x. හරි, එහෙම නැත්නම් 2 gx cos θ. මෙතනින් එනවා v ප්‍රවේගය කොච්චරක් කියලාද? u වර්ග ඍණ 2 gx cos θ කියලා. හරි, උපකල්පන සෙට් එකක් තිබ්බා. ඒක මම ක්ලාස් එකේ කිව්වා. හරි. හරි, මෙන්න v ආවා. තරුව දැන් දානවා මොකක්ද? දැන් දානවා අපි මොකද්ද? දාමු රේඛීය ගම්මිතා සංස්කෘතියේ නියමය ගානට. හරි, මම එන්නටක් ගාලා අපි දාමු රේඛාසානී ඕකට පටස් ගාලා. හරි, මෙන්න දානවා. දානවා රේඛීය ගමිතා සංස්කෘති නියමය. හරි, දාමු මොකද්ද වෙන්නේ? අර බරෙන් සිදුවන බලපෑම නොසලකා හරින්න කියලා කියනවා රේඛාසානී කතන්දරේ දාන්න. හරි, ඒ උපකල්පනයේ මත තමයි මේක පාවිච්චිය සිද්ධ වෙන්නේ. එහෙනම් ගැටුමට පෙර පද්ධතිය මුළු ගමිතාව ගැටුමෙන් පසු පද්ධතිය මුළු ගමිතාවට සමාන වෙන්න ඕනේ කොල්ලෝ. හරි, එහෙනම් m v සමාන වෙනවා ඊළඟ පද්ධතියේදී m ධන කැපිටල් m මොකද්ද? u එක කියන එකනට. එහෙනම් u එකට උත්තරයක් එනවා m බෙදීම සිම්පල් m ධන කැපිටල් m වතාවක් කැපිටල් v කියලා. එහෙනම් u එක සඳහා උත්තරයක් එනවා කැපිටල් m බෙදීම සිම්පල් m ධන කැපිටල් m වතාවක් v කියන්නේ මොකක්ද? u වර්ග ඍණ 2 g x cos θ වරහන් ඇතුලේ වර්ග මූලයක් එනවා. මෙන්න තියෙනවා පුතේ මොකක්ද අපෙන් අහන සරලව රේඛාසානී දාගන්න ඕන වෙන කතාන්තරය. පැහැදිලි? ඔන්න තියෙනවා. එහෙනම් අපේ කතාව පළවෙනි ගාන මෙන්න මේ විදිහට අවසන් කරනවා. හරි, අපි යන් දෙවනි ගානේ මොකක්ද අපෙන් අහන්නේ කියලා බලමු. දෙවනි ගානේ පුතේ අපේ ස්පෙෂල් පේපර් එකේ දෙවනි ගානේ රෝමිලක් අංක 1 කොටසට තියෙන එක නම් මං මෙතන කරන්න යන්නේ නැහැ. මේක අපි දැන් මේ වෙනකොට පේපර් 12ක් විතර කරලා තියෙනවා. හරි, ඒ හින්දා මේක පේපර් 12 ඇතුලේ 4-5 ගමනක් විතර කතා කරලා තියෙනවා තියරිය පිටින්ම. ඒක අපි දුල පුතාලා දන්නවා.
හරි හරි එහෙනම් මම මේක මතක තියාගන්න ලේසි ක්‍රමයකට කියලා දීලා දෙනවා මොකද්ද හරකයි ළමයයි පාවිච්චියෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා එහෙනම් දෘශ්‍ය සංඛ්‍යාතය එහෙම නැත්නම් අපිට ඇහෙන සංඛ්‍යාතය කියන එක මම ලියන්න පුළුවන් කියලා ඔයාලට කියලා දීලා තියෙනවා මොකද්ද උඩ වී ධන හෝරින උඩ ඉන්නවා කවුද ළමයා හරි මේක දන්නවා ඔයාලා යට ඉන්නවා කවුද පුතේ වී ධන හෝරින අපේ මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් ඉඳ හරක ලස්සනට ඇඳ හැකි හරි මෙහෙම කන් දෙක තියෙනවා ඕන් ඔහොම අණ තියෙනවා වෙන්න ඉන්නවා හරකා මොකද වෙන්නේ මම උදාහරණයක් කියලා තිබ්බනේ මොකද්ද හරකා උඹෑ උඹෑ ගාලා කෑ ගහනවා නිශ්චල හරකා ඉන්න තැනට මං යනකොට මට සද්ද වැඩියෙන් ඇහෙනවා හරකා පහු කරගෙන මං ඈතට යනකොට මොකද්ද වෙන්නේ මගේ චලිතේ හින්දා හරකා එක තැන මගේ චලිතේ හින්දා මට හරකාගේ සද්දේ අඩු වෙලා ඇහෙනවා හරකා එක තැන ඉන්න වෙලාවට මම මොකද්ද කරන්න කිව්වේ හරකාව මකලා අයින් කරන්න කිව්වා ඔව්නේ හරකාව මකලා අයින් කරන්න කියලා කිව්වා හරකා එක තැන ඉන්න වෙලාවට මම චලිත වෙන හින්දා මම ලං වෙනකොට වැඩිපුර ඇහෙන්න නම් හරයට වඩා ලවය වැඩි වෙන්න ඕනේ එහෙනම් වී ධන මම අඩු වෙලා ඇහෙන්න නම් මම වී ඍණ මම හරක නැහැ හරකා එක තැන ඉන්නේ එක තැන ඉන්නකම මකලා දැම්මා හරිනේ ඊළඟට මං කියලා දුන්නා මොකද්ද ප්‍රභවයේ චලිත වෙනවා මම නිශ්චලයි ඒ මොකද්ද සාමාන්‍යයෙන් හරකා මට අනින්ට එද්දි ඉතින් මං එක තැන ඉන්නේ නැහැ මං පිස්සු බල්ලා වගේ දුවන්න එපැයි හරි නෑ එහෙම නෙමෙයි අපි නිකන් එකක් මතක් මාව ගත්තා මොකද්ද හරකා කෑ ගහගෙන මං ගාවට එනවා එනකොට මොකද්ද වෙන්න ඕන මට වැඩිපුර සද්දේ ඇහෙන්න ඕනේ මම නිශ්චලයි හරකා මාව කෑ ගහගෙන පහු කරන් යනකොට මට ආයෙත් හරකාගේ සද්දේ අඩුවෙන් ඇහෙන්න ඕනේ ඔන්න උදාහරණ දුන්න එක දැන් මම නිශ්චල හින්දා මොකද කරන්නේ මාව මකලා දාන්න කිව්වා හරි මාව මකලා දාලා මොකෝ වෙන්නේ හරයට වඩා ලවය විශාල වෙන්න ඕනේ හරක මගේ පැත්තට එනකොට එහෙනම් මේක හදාගන්න ලේසි ක්‍රමෙ මං කිව්වා මොකද්ද වෙන්නේ මාව නෑ මං වහලා හරි යට එක්කනට එකතු වුණොත් උඩට වඩා වැඩි වෙනවා යට එක්කනකින් අඩු කරන්න ඕනේ කියලා කිව්වා අඩු වෙනවා කියලා කිව්වා මේ ප්‍රමූල ධර්ම වලින් කියවෙනවම මතක තියාගන්න ලේසි ක්‍රමයක් හැටියට කිව්වේ නැතුව කටපාඩම් කරගන්න ලේසි ක්‍රමයක් නෙවෙයි ඈ හරි ළම හරක මාව පහු කරනවා කෑ ගහගෙන එතකොට මට සද්ද අඩුවෙන් ඇහෙන්නේ කින්දා වී ධන හරක වෙන්න ඕනේ කියලා ඔන්නෝම එකක් මම පන්තියේ තුන් හතර පාරක් කියලා දීලා තියෙනවා තියරියත් කතා කරලා ඉවරනාට පස්සේ ලේසි වෙන්න. කොහොම වුණත් මගෙන් අහනවා සිම්පල් ඒ කොටසෙන් රෝමිලකං කේකේ ධ්වනි ප්‍රභවය ස්ථාවර නිරීක්ෂකයා දෙසට ගමන් කරනකොට කොහොමද ඇහෙන්නේ කියලා. මම ලියා ගන්නවා ඒක F1 කියලා. මොකක්ද? ප්‍රභවය ස්ථාවර නිරීක්ෂකයා දෙසට යනකොට වැඩිපුර ඇහෙන්න ඕනේ. එහෙනම් V උඩ ළමයා නෑ. මොකද්ද වෙන්නේ? V ඍණ මොකක්ද? අපේ ධ්වනි ප්‍රභවය වතාවක් F නෝට් කියලා මං කිව්වා. මෙන්න එක. සිම්පල් A කොටසට උත්තරේ. සිම්පල් B කොටසට පුතේ කෙල්ලනේ මං උත්තරේ කිව්වා. මොකක්ද F2 මොකද වෙන්නේ? ප්‍රභවය මාව පහු කරගෙන යන කතාවක් තියෙන්නේ. ධ්වනි ප්‍රභවය ස්ථාන නිරීක්ෂකයන් ඉවතර ගමන් කරනකොට සද්ද අඩු වෙලා එන්න ඕනේ. එහෙනම් මම කිව්වා V ධන මගේ වාහනය කියලා. වතාවක් F නෝට් කියලා මම කියනවා. හරි. මෙන්න තියෙනවා මගේ සිම්පල් B කොටසට පිළිතුර දෙවනි ගානේ රෝමිලකංක එකේ. ඊට පස්සේ ගානක් හදන්න තියෙනවා. මොකද රෝමිලකංක දෙකෙන් කියනවා 20 ms ඍණයක වේගයෙන් යන මෝටර රථයක 600 Hz සංඛ්‍යාතයක් ඇතිවන අලාවක් හඬවනවාලු. වාතය දුවන ප්‍රවේගය 340 ms ඍණය එක ලෙස සලකන්නලු. මෝටර රථය තමා වෙත එළඹෙන විට නිරීක්ෂක රැසෙන නලාවේ සංඛ්‍යාතය කුමක්ද? මෝටර රථය තමා පසු කර යන විට නිරීක්ෂක රැසෙන නලාවේ සංඛ්‍යාතය කුමක්ද කියලා අහනවා. අපි බලමු රෝමිලකංක දෙකේ ওই කොටස් දෙක ටටක් ගාලා සුළු කරන්න. එහෙනම් මං සිම්පල් A කොටසෙන් ගන්නවා. හරි. රෝමිලකංක දෙකට හරි සිම්පල් A කොටසට මොකක්ද? මෝටර රථය තමා වෙත එළඹෙන කොට. හරි. එහෙනම් F1 සමානයි V 340යි බෙදීම 340 ඍණ 20 වතාවක් සංඛ්‍යාතය 600i Hz 600i Hz හරි සුළු කිරිල්ලක් තියෙන්නේ මොකද්ද 340 බෙදීම 320 600 සුළු කරමු 0.0 හතර වරක් 8යි 15යි 150යි දෙවරක් 4යි දෙවරක් 75යි දෙවරක් 2යි දෙවරක් 17යි 75ව 17ක් බෙදීම 2ක් හරි 75ව 17ක් බෙදීම 2ක් සුළු කරන් එන්නටක් ගාලා ඉන්න
අයි බලමු අපිට උත්තරේ තියෙනවා 637.5 හර්ට්ස් කියලා උත්තරය තියෙනවා 637.5 හර්ට්ස් කියලා හරි 637.5 හර්ට්ස් කියලා පිළිතුරක් තියෙනවා ඒ වගේම පුතේ මගෙන් අහනවා සිම්පල් B කොටසත් B කොටසෙන් මොකද වෙන්නේ මගෙන් ඉවතට යනකොට මගෙන් උත්තරය අහන්නේ F2 ඒ කියන්නේ 340යි බෙදීම 340 ධන 20 වතාවක් 600යි හර්ට්ස් උත්තරේ හරි F2 ට එනවා 340 බෙදීම 360 වතාවක් 600යි 6වරක් 6යි 10යි 3යි 5යි 340 ඒවා 5 බෙදීම 3ක් හරි අපිට එනවා එතනින් උත්තරේ 566.7ක් කියලා හරි එහෙනම් F2ට එනවා 566.7යි හර්ට්ස් කියලා පිළිතුරක් හැටියට ඔන්න රෝම ඉලක්කංක දෙක ඉවර කරා මට තියෙන්නේ අවසාන රෝම ඉලක්කං අංක ය සාකච්ඡා කරන්න රෝම ඉලක්කංක 3 අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා පුතේ 3 ඒ කොටස බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ මොකද්ද වෙන්නේ දැන් හෝන් එක ගහගෙන එහෙම නැත්නම් සද්ද දාගෙන මයි අලව කොහෙද කන්දක් දිහාවට දැන් මොකද වෙන්නේ මෙන්න එනවා මෙන්න කන්ද මේක නිකන් මම හිටියා වගේ නිශ්චල නිරීක්ෂකයා වගේ නිශ්චල නිරීක්ෂකයාට මොකද වෙන්නේ 637.5 න් ඇහෙනවා හැබැයි මොකද්ද ඊට පස්සේ වෙන සිද්ධිය කොල්ලෝ මෙයාගෙන් පරාවර්තනය වෙනවා පරාවර්තනය වෙන එකේ දැන් හරි ලස්සන සිද්ධියක් මොකද්ද එහා පැත්තේ නම් මෝටර් රථයක් එනවා මෙහා පැත්තට මෙතන වැදිලා පරාවර්තනය වෙනවා 637.5 න් දැන් මෙයා ප්‍රබවය වගේ එහෙම නැත්තම් මං පාරේ යනකොට තියෙන ස්පීකර් එක පල්ලිය පන්සලේ ඔය තියෙන ස්පීකරේ වගේ ස්පීකරේ ඒක වගේ මොකද වෙන්නේ සංඛ්‍යාතයක් එළියට දානව සද්දෙන් මං යනවා මේ පැත්තට මට සද්දේ වැඩි වෙලා ඇහෙනවා එහෙනම් දැන් මෙයා ප්‍රබවය වෙලා මෙයා මොකෝ වෙලා තියෙන්නේ නිරීක්ෂක වෙලා එහෙනම් මං අර කලින් කියලා දුන්න අලුත් කතාව හරකලම යකේ මොකද්ද F' V දාන මමනේ යන්නේ ඕ මං යනවා නිරීක්ෂකයා යනවා බෙදීම V වතාවක් හැබැයි යතන F 1යි පුතේ දාගත්තාම 340 ධන 20 බෙදීම 340 වතාවක් මෙතන තියෙනවා 637.5 හර්ට්ස් කියලා කතාවක් මෙන්න F' හරි එනවා F' එනවා මට ඇහෙන එක ආයේ මං යන වාහනේට ඇහෙන එක 675 හර්ට්ස් කියලා සුළු කරද්දි දැන් මොකෝ වෙන්නේ මගෙන් අහන්නේ මෙම නුගසුම් සංඛ්‍යාතය කොච්චරද කියලා පුතේ නුගසුම් සංඛ්‍යාතය කියන්නේ F' ඍණ F ඒ කියන්නේ 675 ඍණ 600 කොච්චරද 75යි හර්ට්ස් නුගසුම් සංඛ්‍යාතය දැන් ඉතින් මේකේ ආය අහන්න දෙයක් නැහැ හොයන්න බලන්න දෙයක් නැහැ මොකද්ද නුගසුම් ප්‍රතිරාශක ගණක ඇදී ඔබේ ප්‍රතිතුර දෙහි දක්වන්න මොකද්ද උපරිම හර්ට්ස් 10ක් දක්වා නුගසුම් ඇහෙන්නේ හරි එහෙනම් මෙතන 10ට වඩා වැඩි 10ට වඩා වැඩි කියන්නේ ශබ්ද දෙකක් විදියට වෙන වෙනම අපිට ඇහෙන්න පටන් ගන්නවා ඔන්න අපි ඔකට උත්තරේ කිව්වා හරි පුතේ මෙන්න තිනවා සිම්පල් B කොටස මොකද්ද කියන්නේ මෝටර රථයේ ආපසු හැරී කන්දෙන් ඉවතට කන්දර අභිලම්බ ලෙස ගමන් කරන අවස්ථාවකදී රීතුරාට ඇසෙන නුගසුම් සංඛ්‍යාතය 7.5 හර්ට්ස් මොකක් අන්තිම රූපයක් බලන්න මෙන්න කන්ද හරි මෙන්න යනවා ඉවතට හරි ඉවතට යනවා යම්කිසි ප්‍රවේගයක් මං U2යි කියලා හිතන්න මෙයාගේ ඔරිජිනල් සංඛ්‍යාතය මෙයානේ සංඛ්‍යාතය හැඬ වහන්න වගේ 600යි දැන් නුගසුම් සංඛ්‍යාතය කියනවා පුතේ මොකද්ද 7.5 නුගසුම් ගාන 7.5 වෙන්නත් හරි මම කන්දෙන් ඉවතට යන හින්දත් අනිවාර්යෙන් 600ට වඩා අඩු එකක් මට ඇහෙන්න ඕනේ 600ට වඩා අඩු එකක් මට ඇහෙන්න ඕනේ හරි ඉවතට යන හින්දා සද්දේ අඩු වෙලා නැහැ ඒ හින්දා මගේ තියෙන එකට වඩා අඩු එකක් මට ඇහෙන්න ඕනේ බලමු එහෙනම් නුගසුම් ගාන 7.5 නම් හරි මට ඇහෙන සංඛ්‍යාතය එහෙම නැත්නම් F" නිරීක්ෂණය වන සංඛ්‍යාතය බලමු
නිරීක්ෂිත සංඛ්‍යාතය. හරි F double dash. වෙන්න ඕනේ කොච්චරක්ද? 600න් 7.5ක් අඩු වෙන එක. ඕකනේ මට ඇහෙන එක. ඒ කියන්නේ මට ඇහෙන්න ඕනේ 592.5 හර්ට්ස් සංඛ්‍යාතය. වැඩේ හරි. එහෙනම් මොකද්ද වෙන්නේ? මං ඉවතට යන ගමන් තියෙන්නේ. මේ මගේ F note ලොක්කා. V ප්‍රවේගයෙන් යන. මෙයා ගිහිල්ලා මෙයා ගිහිල්ලා මෙයාගේ වැදිලා. එයාගේ වැදිලා එන එක්කනා මගෙන් මං ඉවතට යනවා. ඉවතට යන එක්කනා මෙන්න මෙච්චරක් අහගන්න ඕනේ. අපි බලමු සමීකරණ ටික කොහොමද ලියන්නේ කියලා ඔකට. හරි. අපි බලමු ඔකට සමීකරණ ටික ලියාගන්නේ කොහොමද කියලා. හරි. කොහොම වුණත් කන්ද පැත්තටනේ කන්දෙන් ඉවතටන යන්නේ. එතකොට කන්දෙන් ඉවතට යන්නේ මං ඉස්සරෝම. මේ ලියන්නේ කන්දෙන් ඉවතට යන විට. හරි. කන්දෙන් ඉවතට යන විට. හරි. කන්දට මං ඇහෙන් කියන්නම් F එකක් ඇහෙනවා කියලා. හරි. කන්දට ඇහෙන සංඛ්‍යාත වෙන්නේ පුතේ F එක V යටනේ දැන්. ඇයි? ප්‍රභවයයි ඉවතටයි චලිත වෙන්නේ. එහෙනම් V ධන වාහනේ. වතාවක් F note. කොච්චරද? F එක කියන්නේ කන්දට ඇහෙන එකනා 340යි බෙදීම 340 ධන U 2යි. වතාවක් 600යි. ඔය තියෙන්නේ කන්නේ කන්දට ඇහෙන එකනම්. දැන් මොකෝ වෙන්නේ? ඕක මේකේ වැදිලා මෙයා පරාවර්තනය වෙනවා. එහෙනම් F එකෙන් පරාවර්තනය වෙනවා. දැන් මොකෝ වෙන්නේ? මෙයා ප්‍රබවය වෙලා මෙන්න නිරීක්ෂකයා ඉවතට චලන වෙනවා. මොකක්? මෙයා ප්‍රබවය වෙලා මෙයා ඉවතට චලිත වෙනවා. ඒ කියන්නේ F double dash. F double dash වෙනවලු එයා නිරීක්ෂක වෙනවලු. නිරීක්ෂක එළියට චලිත වෙනවලු. එහෙනම් මොකද්ද වෙන්නේ? V රින නිරීක්ෂක එළියට චලිත වේ. හරි? හරිද? ඔව් පොඩයින් පොඩයින්. මෙයා ප්‍රබවය වුණා. ප්‍රබවය නිශ්චලයි. ඔව්. නිරීක්ෂක ඉවතට චලිත වෙනවා. මෙතන V. හරි. ප්‍රබවය නිශ්චලයින. වතාවක් F 1. එහෙනම් මෙතෙන්ට ආදේශ කරපුවාම F double dash කියන්නේ කොල්ලෝ 340 ඍණ U 2 බෙදීම 340 වතාවක් F 1. ආ. F 1 කියන්නේ එකෙන් මං ගෙනල්ලා ආදේශ කරනවා. එකෙන්. එකෙන් එකෙන් එකෙන්. එකෙන් ආදේශ කරපුවාම මෙන් තියනවා මෙතන 340. මෙතන තියනවා 340. මොකද්ද? ධන U 2. වතාවක් 600. සුළු වෙනවා 340ට 340. මම මේ ගන්නම් මෙතනින් උඩට. තව රස කතාවකුත් තියෙනවා නෝක ඇතුලේ. මොකද්ද? F double dash කියන්නේ 592.5යි. හරි. එහෙනම් 592.5 හර්ට්ස් කියලා කියන්නේ මෙතනින් එනවා කොච්චරක්ද? 340 ඍණ U 2 බෙදීම 340 ධන U 2 වතාවක් 600. සුළු කිරිල්ල බලමු සුළු කරලා උත්තරේ කීයක් එනවද කියලා අපිට. අපිට එනවා පුතේ උත්තරයක් ඔතෙන්ට U සමානයි 2.14 කියලා. U දෙකට උත්තරයක් එනවා 2.14 MS ඍණ 1 කියලා. එහෙනම් අපිට නුගැසුම් 7.5ක් ශ්‍රවණය වෙන හැටියට යන්න පුළුවන් ප්‍රවේගය පුතේ. කොච්චරද? 2.14 MS ඍණ 1 වෙනවා. හරි. මම හිතනවා දෙවනි ගාන පැහැදිලි වුණා, අවබෝධ වුණා කියලා. තුන්වෙනි ගාන ඔයාලට හම්බ වෙන්නේ හරි ලස්සන කතාවක් එක්ක. ඒක මේ වීඩියෝ එකට අදාළ නැහැ. මම ඒකත් ඔයාලට දෙන්නම්. එහෙනම් ඔන්න අපේ ස්පෙෂල් පේපර් සාකච්ඡාවේ රචනා ප්‍රශ්න දෙකක් අපි ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ අලුත් එකක් හැටියට එකතු වෙන්න අපිත් එක්ක අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඔන්න ඔය විදිහටයි සිද්ධ වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.